නමස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිීවා දම්රුවනට සෙමදා සදහම් සරණයමි නමස්කාරවීවා සංගරුවනැට සෙමදාමහා සංග සරනයාමි නමස්කාරවීවා තුනුරුවනැට සැමදාතිසාරන සාරනයාමී සාදු සාදුු සාදු අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්ල යාන මිතර පින්වල් ලොකු ස්වාමීින්න් වහන්සේට නමස්කාරවීවා නිදුක් නිරෝගී දිහිර්ගාෂ සම්පත්වයම සැලසේවා. සාදු 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 රද්දහවන්ත පින්වත්නේ අද දවසිත් අසිරිමා සම්බුදු සරණ උතුන් දහන් වඩසටහන තුළින් අපගේ භහග්්‍යතුන් වහන්සේගේ ජීවිතයේ ගැන අපූරුවිදිහට ශ්‍රවණය කරමින් සීත පහද වගන්න අවස්ථාවක් ලැබෙනවා. ඇතටම පංගතුනේ මේ දවශ්ටිකය අපි කරන දේශ නිතර අහන්ට ලැබෙන දේශනානවී මොකද දීගනිකායේ සූත්‍ර දේශනා තමයි මං බුදුරජාණාන්සගේ බුදුගුණ ප්‍රකට කිරීමේ හිලා දේශනා කරන්නට මේ දවශ්ටි කියියෝදා ගත්ත දීගනිකායේ සූත්‍ර දේශනා දිග නිසා නිතරහන්ට ලැබෙන්නේ නිනිසා ඔබට ලැබෙන දුර්ලබ භාග්‍යයක් කෙල හිතන්ට ඕන මේ අවස්ථාව අද දවස මේ උතුන් ධර්ම දේශනාව සඳහා. අංක එකසි විසිහය ඩී හතර විජයපුර දියසම්පුර මැන්දිරි ගිරිය, යන ලිපිණී පදිංචි, පිංමත්PGජ ඩිංගිරි මහත්තෝ මෑ නිියන් විසින් අද දවස මේ ධර්මදාානය සිද්ධ කරන්නේ. අස්සනීපෙන් පසුවන එතුමයට නිදුක් නිරෝගී සෝපත් භාාවයක් තීර්ගාශ සම්පත්තියත්. ධර්ම දේශනා පිම් බලයෙන් ප්‍රාර්ථනා කරනවා. තිං අද දවසේ ධර්ම දේශනා කරන පින් බලින් එතුමියයට ඒ නිදුක් නිරෝගී සුව සැලසේවා කියන මෙස් සිත මෛත්‍රී අපි පතුරුවනව සූපත්වේවා කියලා. ඉතින් පින්වත්නී අපි බුදුරජාණන් වහන්සේ ළඟ දමනෝනා බ්‍රහ්මයෝ, දෙවියු, යක්ෂයෝ, නාංගයෝ. ඒවාගේ මිනිස්සු මිනිසුන් අතර රජවරු සිටුවරු මැති ඇමැතිවරු ඒවාගේම අංගුලි මාලාදීස්වරු දමනෙවුුණා. ඒවාගේ ඔබට මංකි මතක් කළා මේ සමාජී ආධීපාත්තිය සමාජ බලය කැටිකල් අල්ලගෙන හිටිය බමුණක් බ්‍රහ්මණින් විසින්. ඔවුන් පවා බුදුරජාණන් වහන්සේ දමනය කලා අවුරදු දෙකසේ විශ්හකුවාය ඇැති බ්‍රහ්මායු නම් බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්ේ සරණ ගිය අධරමය වබෝධ කළ සෝනදන්න බ්‍රහක්්මණයා බුදුරජාණන් වහන්සේසාරණගිය ඒවාගේම පොට්ට පාද බ්‍රහ්මනයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා ඒවාගේම අපි මීට කලින් කතා කළ පොක්කර සාතිී බ්‍රහක්්මනයා බුදුරජාන් වන්සේ සරණ ගියා දැම් පොක්කර සාතී කියල කියන්නේ පොක්කර සාතිී බ්‍රහ්මණය නිෙළුම් මලක් කස්සේපදුනී නෙළුම් අලකඉපදුන හිමාලෙයි හිමාලයේ පොකුණක හැදිච්ච විශාල නෙළුමක් තිබ්බා ඒ ඊට තදාසන්න විහාරයක කුටියක වාසයකරපු තාපසයෙක් මේ විශාල නෙළුව මොකක්ද කියලා ඒ නෙළුම නෙලාගනැවිල්ල ඒ නිෙළුම විෘත ක ලබනුට ඇතුලේ පුංචි දරුසිංගිත්තෙක් ටිය රත්ත රම්භාට එනිසා තමයි ඒ දරුවත් එ ඒ තාපසයලඟ වේද වේධාන්ත රගෙනගෙන පොක්කරහාතී කියලා ඉති මිනිසු අතරට එතුමා ඇවිල්ල එතුමා බොහෝ රජවරුන්ගෙන් පිදුන් ලැබවා කොසොල්මහ රජුරුවන්ගෙන් ගංමර ලැබවා ඔහු පවා බුදුරජාණන් වහන්සේ සරණගිය. ඉතිං අදාපිකතා කරනවා තවත් බ්‍රාහ්මණක් ගැන බ්‍රහ්මණයා කූට ධන්ත බ්‍රාහ්මණයා මේ හපූරු සිද්ධියක් භාග්‍යතුන් වහන්සේ කාලයේ වැඩහිටේ මගදයේ චාරිකායි වඩමින් කානුමත නම් බ්‍රාහ්මණ ගමට වැඩලා. ඒ කානුමත බ්‍රාක්්මණ ගමී අබල් අම්බ ලට්ටික වයනයේ තමයි භාගිතුන්නන් සිදා වැඩහිටේ. ඒ දිනවල කූට දහන්ත බ්‍රාක්්මණයා, කානුමත බ්‍රාහ්මණ ගමීම බිම්බිසාර රජ්ජුරුවන්ගින් ලැබුණු තෑ්ගක් විදිහට ගංවරයක් ලබලා ඒ ගමින් ලැබෙන සියලු අයබඳ සහිතව ඉතාමත් සුවසයේ සැපසේ විශාල ශිෂ්්‍ය පිරිසක්ට අනුග්‍රහ කරමින් ප්‍රභහුවරෙක් විදියට සිටුවරෙක් විදියට වාසය කරනවා කූට දන්ත බ්‍රාක්්මණය. ඉතින් කූට ධන්ත බ්‍රාහ්මණයට මහා යාගයක් කරන්න ඕොනු වනා. ඉතර කට ධන්ත බ්‍රාක්්ණය මොකද කළේ ලොකූ ගවයෝ හස්සියයක් ගෙනවා. ගොන්න්නාම්බෝ හස්සීක් ගෙනවා. නාඹු ඇස්සිියෝ හස්සියයක් ගෙනවා. එලුවෝ හස්සීක් ගෙනවා. තරුණ බැටලුවෝ හස්සියක් ගෙනවා. ඒ ගෙනල්ලා යාග කරන්න කනුවල ගෙට ගහල තිබ්බා තුට දැම් ඉතනම ලොකු ගව යොහස්සියයි ගොන්න නාම්බු හස්සයයි නාබු ඇස්ෝ හස්සියයි එලුවෝ හස්සියයයි තරුණ බැටලුවෝ හස්සයයි මේ විදිහට එතකට දහස් ගානක සත්තුූ. දහස්ගානකහ සත්තු තුන්දහස් පන්සීකට අධික සත්තු ප්‍රමාණයක් මරන්ට කනුවල ගෙට ගහල සිටින්නේ ඉතින් මේ විදිහට දැන් යාග දවසේන කල් ඔහු මඉද්දී තමයි භාග්‍යතුන්හන්සේ ගමට වැඩී. බුදුරජාණන් වහන්සේ ගමට වැඩියට පස්සේ ගම්උුන්ට හන්ඩලබුණා ගම් බ්‍රාහ්මණගමී මිනිසුන්ට සාක්‍යකුලෙන්ම් පැවිදිවෙලා වාසේ කරන සාක්‍යපුත්‍ර වූ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ අපි ගමට වැඩම කරලා. උන්නහන්සේ ගැන කීරිති ගෝසාාවක් පැතිරෙනවා උන්න්නහන්සේ අරහං සම්මා සබුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තර පුරිසිදම්ම සාරතී සත්තාදීව මනස්සානම් බුද්ධ භගවා කියලා. නන්සිේ ගැන කීරති ගෝසාාව පැතිරෙනවා. ඉතින් උන්නහන්සි මුලමැදාග පිරිසසිදු විමුක්ති මාර්ග ධර්ම දේශනවක් පවත්වනවලු ඉතිං ඒ නිවන පිණිසොම පවතනවාලු ඉතිං බවත්නේ නීවාගේ රහතන් වහන්සේෙනවා නීත්‍ර දෙකටදැක්කත් මොකද. යමල්ලා කියලා ගංවල මිනිස්සන්න පූලින් හෙදිලා යනවා බුදුරජාන් වන්සි වැඩිහිටපු වනේට. ඉටවස්සේ කණ්ඩායන් කණ්ඩායන් වසයෙන්ගේ වනේ පැත්තට යනකොට අම්ඹ අම්බ ලට්ටිකා වනහි පැත්තට කූටලන්ත බ්‍රහ්මණයා තමන්ගේ මාලිගාාව ප්‍රාසාදී උඩුමහන්තාල ඉදදිී. දෙක්කාර මිනිසු ක්ඩයන් කණ්ඩායන් විදිහයට උතුරු සලුදාගෙන ලහිලහියේ මෙකිිනිකක් කුටුකුටු ගාමින් කතා කරලා ඇයි මිනිසු දන්නේනේ හිතන්නක ඔයාලයි ගමට ඔයල ගමී පන්සරට හරි වේරට හරි ආරංචේෙනව රාහතන් වහන්සේනමක් වැඩලාකය. උ විෘදිධ පාති හරයපානවා අය කියලා ඔගේ අමල්ල අමල්ලා කියලා ගමේ මිනිසු කිව්වම ඒ ගෙදරින් මේ ගෙදිරින් කට්ටි එක එක් හිටපල්ල කියලා දොරුවත් දඩ බඩ ගාල වහලා රාංචු පිටිං කතා කර කර ඉන්න අඩවාටේ පිටි ඉන්නයටත් කතා කරගන හාහෝගාලා යනවාන පන්සලට කවුද දන්න උසයිද මහතයි දෙදි ගයිද පළදවිද රැචවී දෙනවාවද කොහෙන්ද වැඩි මොකෝත් දන්නන්නේෑනනි ති ඔක්කොම යන එක්කෝ අන්හ හොයාගණ්ඩත්තක යනවා ඒ වගේ තම ඉස්සරත් ඉතිං ආරංචයාපු ගමන් ඔක්කොම ගිය එතකුට කූට දන්ත බ්‍රාහ්මණය දැක්කා දැකලා උඩු මහන්තල්ල ඉඳලා තමන්ගේ උපදේශකයි කටිය තමන්ට උපදෙස් දෙන තරුණීක් ඔහුගේ නමත් කත්තට කතා කලක කත්ත මිවරින් අර මිනිස්සු රංචු ගැහිගෙහි යනවා වෙන දහෝම වෙන්නෑ උඹ දිිඟක් ගිහිල්ලා බලාපා. බලලා මොකදම තත්ත්වී කොහෙදම මේ අන්හි කින්ද මන්දර් කියලා හොයාගෙනවරේ මොකක්දයි කතාව කියලා. නිටවාස කත් අත් එහෙයි කියලා දුවගෙනහිලලා මිනිසුන්ග එහෝවා. ිනිසුත් අරවිස්තරි ඔක්කෝො කිව් හෙමයි කතාකර කරීන්ඩ වෙලාවක් නෑ සාක්‍ය කුළින් නික්මිලා පැවිදරණ ඒ ශ්‍රමණ බවගෞතමයන් වහන්සේ අම්බලට්ටිකාය වනේ වැඩින්න්නේ ඕ ඔොහෙල දන්නවා දුන්න වහන්සේ රහතන් වහන්ස නමක්ළු සම්මා සම්බුදුවරයකුළු කියල බුදුගුණ කියලා ධර්මයේ දේශනා කරනවා ඉතින් උන්නහ සවිමුක්ති මාර්ගි දේශනා කරනෝ බනහිල්ල ග සේවිතත් ඒවාගේ රහතන් වහන්ස නමක් නේත්‍රා දෙකට දැකගන් ඕන කියලා මියපියන්නේ. කියල දම දැම්ම නිස්සු කිව්වේ. ඉතින් අරකත්තත් ඇවිල්ලා කූට දන්ත බ්‍රහ්මණයාට සම්පූර්ණ විස්තරී කිව්වා මෙන්න මේකයි කාරණාව කියලා. එතවට කූට දන්ත බ්‍රාහ්මණයාන්ට අදහසක් ඇතු වුණා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ හැම දෙයක්ම දන්න කෙනෙක් දකින කෙනෙක්. මම විශාල යාගයක් දෙෙන්න්ට දැම්බලාපොළොත්තුන්ඉන්නේ. එතකට අපි වේද පොත්වොල තියෙනවා යාග සම්පත් ත්‍රිවිධ යාග සම්පත් සහ සොලොස් යාග පිරිකර සහිතව මහා යාගයක් කළොත් ස්වර්ගගාමී වෙනවා කියලා. ඉතින් නමුත් එහෙම තිබ්බට ඕක විස්තර වසය මොනවදයි ත්‍රිවිධ යාග සම්පත් සොළොස් පිරිකර මොනෝද කියල මම දන්නේ. ම ගිල්ලා සරමණ බවක් ෞතමයන් වහන්සසිින් ඕ කඇැහුවෝත් උන්වහන්සේ ඕක විස්තර කරලා දෙනවා මගේ යාග බොහෝ සිස්සේ මටකරගණ්ඩ පුළුවන් මේ උපරිම ආකාරෙන් මහත්පල මහනිසංසල ලබිණ විදිහට කියලා කෝට ධන්ත බ්‍රාහ්මණය හිතුව. ඉතල මමත් තියනෙ කයි හොඳ කියල කත්තටිකව කත්ත ඔය මිනිසුන්ඩ ිීල කියාබල්ලා කියඩ මම එනවා පොඩ්ඩා කහිට බල්ලා. ට දන්ත බ්‍රාහ්මණයයක් උඹලත් එක්ක භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණ බවක් ගෞතුමන් වහන්සේ බැහැදකින් දෙනවා කියලා කියපන් කර කිවෝ දිංක අත්තය හිතු දනවා මිහිතුවා පණවිඩ පනත් නියනවා ඉරනි සුටිකක් නැවතුන කූට දන්ත බ්‍රහ්ණයත් යිලාගේ ලැහැත්තු වෙලා යන්ඩ හැදවා යන්න හදනකොටම දැන්කූට දන්ත බ්‍රහ්ණය එනවා පොඩ්ඩ නැවතයල කියලා කත්ත පනවු ඩේක්වානි එතකොටම ඒ පැත්තේ බමුණු පිරිසක් කරව. මේ බමුණොටි කාවේ කූටදන්ත බ්‍රාක්්මණයා යාගයක් කරන්ට හදනවාය ඒ යාගේ අග්‍රභෝජන අපි ලබන්න ඕන කියලා එකැන් සත්තු මරලා පුළුස්සල කාල කද්දූ කරන යාගයක්ක එක. ලේවලින් කරන යාගයක්. ඒ ඒක ඊට පාසේ යාග කරලා බහබෝග සැපසම්පත් වස්තු රන්්ඩිදිී මුතුමැනි පොට්ටනනි බැද බැඳ දෙෙනවාව එන බුණන්ට. යති මේකට ආාව බව නොටිකා බමුණන්ට අහන්ඩ ලැබුණ අර මිනිසුන්ට කියන කතාව එම්බල පොඩ්ඩ හිටපල්ල කට දන්ත බ්‍රාක්්මණය අත්තුම්ඹලත්තික්ක අම්බල අට්ටිකාාවට සමන භක් ගෞතුමයන් වහසේ බැහැදකින් දෙෙනවා කියලා එතෝට අර බමුණු කතාවනාව දැම් සැමන බවක් ගෞතුමයන් වහන්සේළඟට මේ කූට දන්ත බ්‍රාක්්මණයගේ ගම සම්පූර් යාගේ අවුල්නවා මේක මොකක් හරි කල්ලා වෙනස් කරනසර වන බවක් ගෞතමයෝ ඊට කලින් කූට දන්ත බ්‍රාහ්මණය යනක වලක් කන්න ඕනු. ඉදුට අදකාලි වුනත් තියනොනෙවා දෙැන් අදකාලය අම්මල ඇටි හිතෙනවා මේ දරුවෝ බණහෙවොත් මුම් මහනවයි කියලා කෝහෝ මරි බණටිකක් අහනික වලාක් වනෝ උන්ගේ අතට මොකක්කරිපෝර්ණ එකක් ගැනල දෙෙනවා. ඊට පස්සේ අහවල් පන්තීට පලයන් අරකට පලයන් මේකට පලයන් අර වැඩිට පලය මේ වැඩි පලයන් කෙන හැම පැත්තකම හිර කරවනවා බණටිකක් අහට දෙන්නේ අවසා නේ ළමයි යාන්ත්‍රික වෙලා කිිලිස්වලින් පීඩාවිඳලා බැටකාල අවසානිකංආවා මේ අමනුස්ස පිරිසක්වාගේ වෙනවා අම්මලාම කරපුති ඊට පස්සේ කූටදන්ත බ්‍රහ්මණයා ගාවට ගිල් අර බවුණු කෙනව යන්ට එපාහා අපිට ඇහු මෙම කතාවක්ෙන යන්ඩෙපා මොකද ඔබ ගියොත්ත එහෙම බ්‍රාග්මණය ඔබ ගියෝත්හම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ළඟට ක්‍රමණ බවක් ගෞතමයන්ගේ කීර්තිය පැතිරෙනවා ඔහේ ගි කීතිය අඩුවෙල යනවා. ික කල්පනා කරන්නෙපෑය වචරයක් යන්න කලින් යන්ඩපා. මීර් පස්සිකිව්වා එහෙම නෙවෙයි. ඒස්්‍රරණ බව ගෞතමය ඕන්න කෝට ධන්ත ්‍රහ්ණය ගිනිවසට වලනිවාන කිසි ප්‍රශ්නයක් නඒවට අපේ විරයුද්ධත්ව යන්නේ. ඊර්වාාස්ස කිව්වා කට දන්ත බ්‍රහ්මණ, ඔබ මව පාර්ශවෙන් පිය පාර්ශයෙන් සත්මතු පරම්පරාවත් දක්වා මීමුතු පරම්පරාවත් දක්වා පිරි සුදුයි. කූල පරම්පරාවෙන් උපවාද අපවාද ලබල නෑවන්ස ොඳයි. මහාවාන්සේ අත්තියන හොඳ වන්සයක්ත් තියෙන ඔබතුමාගේ කෙනෙක් යන්ඩ සුදුසුනය ශ්‍රමණය බලන්ට. ඔන්න සරමණ බා ගෞතිය මහිටතෙනවා නම් කිසිහි ප්‍රශ්නයක් නෑ. නවිත්තරක් නෙවී බලන්ඩ ඔබතුමාට තියෙන සැප සම්පන්. ඔබ යන්ඩෙපා ඒවාගේ කෙනෙක් ගෞටව කලේකට. ඒවාගේ ඔබ වේදහධාරපු මහා බ්‍රාහ්මණේ ඉතින් යන්ඩෙපා ඊළඟට ඔබ ලස්සන කෙනෙ ගරූපවත් කෙන තුට කුට දන්ත බ්‍රාහ්මණයා රූපවත් කෙනක් මිනිස්සු එතුමා පාරට බැසට පස්ස මිනිස්සු ඇවිල්ල බලාගෙන ඉන්නවා කියෙන එතුමාගේ ලස්සන පාරේ යනකොට මිනිසු ජනල් වලින් දොරවල් වලින් එිකං කරගෙන ඇස් දල්වාගෙන ඇහි පිහෙ ගහන් නැතුූ බලායිඉන්නව කියෙනවා කූට දන්ත ්‍රහ්මය යනකට චර ලස්සනයි රූපී බ්‍රහක්්මණයන්ගේ ඊට පවාස කූට දන්ත බ්‍රහ්මණයාගේ ඔබ සිල්වත් කෙනෙ ඊළඟට ඔබ මිහිරි වච නෑති කෙනෙේ ද ම ඒවා කෙටියෙෙන් විස්තර කරන යන්නේ මේවා විස්තර සහිතව සෝනදන්්ඩ සූත්‍රයේ දේශනා කරනකට සෝන දන්්ඩ බමුණගේ බුදුගුණ වැයුම ගැනප මට කලින් කළා දහන් වැඩසටහනම්. එනිසා ඒකෙ මෙෝ විස්තර වසයෙන් අපි කියල දුන්නා. තට අදාපේ දහන් කාරණාවට යන්න ඔන්නන් නිසා අපි කෙටයෙන් මේ කාරුණු කාරණ සහි කරන්නේ ඊළඟට කියනවා කූට දන්ත බ්‍රාක්්මණය ඔබ වනයි ආචාරය ප්‍රාචාරයඌූ කෙනෙක් ඔබ ගළඟ මානවකයව තුන්සියක් වේදීගෙන ගන්නවා. ඔබ මිහිරි වචන කෙනෙක් ශිෂ්ට සම්පන්න වූ කෙනෙක් ඔබ වයවුරද කෙනෙක් ශ්‍රරමණ බවක් ගෞතමය තරුණයිනේ. ඉසින් ඔයි පොඩි අයිළඟට යන්න පා වයවෞද්ධ ප්‍රබහ අය ළඟට ශ්‍රමණයෝ එන්ඩෝන ඊට පස්සේ කියේෙනවා පොක්කර සාති බ්‍රාහ්මණතුමා පවා ඔබතුමාට සට්කාය කල්ලා තියෙනවානි. බිම්බිසාර රජුරුවෝ, කොසුල් රජ්ජුරෝ ඔබතුමාට සත්කාර කල්ලා තියෙනවානි. රේනිසා ඔබතුමා වගේ කෙනෙෙන් ශ්‍රමණ බවක් ගෞතුමයන් වහන්සේ ළඟට අන්ඩු සුදදුසුනෑ. ඔන්න උන්වහන්සේ එනවනම් මෙහිෙත්ට කිසි ප්‍රශ්නයන්නෑ කෙවවා. ඊට පස්සේ කූට දන්ද බ්‍රාක්්ණයක් කියෙනවා ඔහෙලා කියපු කාරණාව හැබැව නමු ශ්‍රමණ බවක් ෞතුමයන් වහන්සේ ගැන ම දන්න කාරණනාටික ොහෙල්ලට කියන්නද පොඩ්ඩක් අහගින් අකෝ කියකිවා. ඊට වස කියනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මව්පාරසවයෙන් පියපාලසවෙන් සත්මතු පරම්පරාවක් මමුතු පරම්පරාවක් සුජාතයි. අපවා දුපවාද වන්ස පරම්පරාවින් ලබල නැති පිරිස් දූපතත්වයන ගුලපරම්පරාවත්තියන රාජ්‍ය පරම්පරාවපදිච්ච කුමාරයි. ඒවාගේ කෙනෙක් පැවිද වනාට පස්සේ උන්වහන්සේ බැහැදකින්න්ටයන්ට සුදුසු යපි. උන්වහන්සේ සුදුසුනෑ අපේ ගෙදරට එන එක. ඊට පසෙක ව ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මහත් ඥාති පිරිසක් අතහැර දාමල්ලා පැවිදූන කෙනෙක්. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ පොලොවේ තහසේ තියෙන රණරිදී මුතුමැනි ක වස්තුූ අතහැරල සක්විති රජ කෙනෙක්වැන්ඩ ඉද්ධීම් පැවිදුූ කෙනෙක් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ යෞ්වන කාලේ තරුණ කිහිතියෙද්දීම් පැවිදුුණ කෙනෙක්. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ රාජ රාජකීය දෙමව්පියන් හඬා හඬා ඉද්දිං කඳුළු වැකුණු මුහුණු හිතියද්දම් පැවිදිවිච්ච කෙනෙ. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දෙතිස්හා පුරුස ලක්ෂණයගෙන් හෙබි මනා රූහපවක් තියෙන කෙනෙ උන්හන්සගේ රූපිය ලීසින් දකිඩ බැකෙනෙකුට මිනිස්සු ඇස්කං අයගෙන උන්හන්සගේ දේ දශස බලා සිටින්නේ. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ආරියූ සිල්ල ඇති කෙනෙක් කුසල් සිල්ල ඇති කෙනෙක් ශ්‍රමණ බව ගෞතුමයන් වහන්සේ මිහිරි වචන ඇති කෙනෙක් මිහිරි කරුණු විග්‍රහ කරන කෙනෙක් ශ්‍රමණ බවක් ගෞතුමයන් වහන්සේ බොහූ ජනයාට ආචාරය වූ කෙනෙක් ශ්‍රමණ බව ෞතුමයන් වහසේ කාමරාගේ ප්‍රහණය කළ කෙනෙක් චපල නැතිගෙනක් දෙම් බලන්න බුදුරජාණන් වහන්සේ ගමට වැඩිය පලවෙනි වතාව. ඒ ගමේ බමනන් තුල උන්හසගේ කීරිතිකෝසාව කොච්චර වැැතිරරි ලගයාද. හිරෝ මඩල්ල අහසට නැගින්ට කලින් අරුුණෝදී පැතිරී යනවගේ යනවා වගේ. බුදුරජාන් වහන්සගේ ගුණකන්ද සුළගක්ෂේ ප්‍රදේශයට පැතිරලනවා. මේවාගේ බුදුගුණ කියන්න පුළුවන් කෙනෙක් අදයන්නවාද බුදුරජාන් වහන්සේ ගැන මේ බමුණෝ තිරුවම් සරණ ගිහිල්ල නෑ. මේ බමුණ බුදුගුණ කියන හැටී. ඊට පස් කියනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කර්මවාදී ක්‍රියාවාදී කෙනින් උන්වහන්සේ ශේෂ්ඨදේ උතුන් කොට සලකන අවසේස ප්‍රජාවට නායකත්්‍යය සලකන ගෙනක්. ස්්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ සම්බේද නොවූ එකනෙ බිඳුන් නැති රාජවන්සේ උහස් රාජකුලෙන් පැවිදූ කෙනෙ. ශ්‍රමණබව ගෞතමයන් වහන්සේ මහා ධනය මහා බෝගඇති කුලේකින් පැවිදූ කෙනෙක්. සමණ බවක් ගෞතමයන් වහන්සේගෙන්. ප්‍රශ්න විසඳදාගන් ඕන කියල පිට රටවල්වලින් පිට ජනපදවලින් පවා මිනිසු පැමිෙනවා. දී දහස් ගනන් නානාවිද දෙවියන් මිනිසුන් උහන්සේ සරණ ගියා. උනාහන්සේ ගැන අරහන් සම්මා සම්බුද්ධ විජ්‍යාචරණ සම්පන්නාදිී නවාරහදිී සම්බුදු ගුණයම්පැතිරෙනවා. ශ්‍රණ බවක් ෞතමයන් වහන්සේ මහාපුරුස ලක්ෂන තිස් දයකින් යුක්තයි ස්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කෙනෙක් ළඟට ආවට පස්සේ කොහොමදකින්ද වන්ද ඔබ එක පැමිණීම හොඳයි කියලා සූහඳ කතාබහතියනවා දැම සූහඳ කතා බහ කියලා කියන එක හරීයට වටිනෝ ඒකන මේ ගුණ විදියට තියෙන්නේෙ මට මතකයි මංකා ආරන්නකට ගයට පසේ එකහා මුොඳරනවා ඒ ස වන්න සිතාම සාදරයෙන් මව පිළිගත්තා පිළිගන හිනාවෙලා උන්වහන්ස ඉට පසේ මාත්්‍යක මේ කිව්වා මේ ස්වාමණන් වහන්සේ මෙන මෙහෙම කාරණනවත්තයනවා කියලා මංහෝොම කක්ද්ද කියලා කෙනෙ කිස්සල්ලා මාවට පසේ ඉතාමත් සාදරෙන් පිළිගන්න ඕනකිෙව. ඒ සාදරයෙන් පිළිගන්නේ එකත් එක්ක තමයිකව එතන එයා සතුටින් වාසය කිරීම තියෙන්නේ. එතනින් පස්සේ යාට කුටියම නොහරි අඩු පාඩු තිබ්බන්න ඒවා හිතට යන්නෑ කොලට සාදරයෙන් පිළිගන්න එක නිසාම අරවක්කෝම වහෙනවාකිවා. නමුත් කෙනෙක් ආරන්නේකටාවට පස්සේ ආ සාදරීෙන් පිළිගත්ත නැත්තන් එහෙම කුටියයේ මොන සුදුසුකම් පහසු ගං හදල තිබ්බත් එයාට දානමාන මොන පහසු හදල තිබ්බත් අර එන්නකොටම යාගේ හිතේ ඇතිවෙනර කනස්සල්ලෙන් අරව ඔක්කොෝ වෙහෙනෝකිවා. ඒනිසා ස්වාමීනී කෙනෙක් ඉස්සල්ලා මාවට පස්ස සූහඳුවූ පිළිගන්නේ එක හරි උපකාරයි කියල උන්හන්සේ කාරණාාවමට කිව්වා මට එදා හිතන මේ කාරණව ඇත්ත. ය මේ බුද්ධ වචනත් තියෙන්නේ එ මේ බා බ්‍රහ්මණිියෝ බුදු ගුණ කියන ගොට කියන්නේ. ශ්‍රමණ බව ෞතමය අන්සේ කෙනෙක් ගියට පසසා සාදරයෙන් කතා කරනවා. සුහඳව කතාහරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සි ගැන කියනවා ශ්‍රමණ බාග ගෞතමයන්ේ භික්‍ෂු භික්ෂුණනි පස ගුපාසිකක් කියන සිවුවනක් පිරිසට. පිරිසින් ගෞරෝ සම්මාන ලබන කෙනෙ. ස්‍රරමණ බවක් ගෞතමයන් වහන්සේ දෙවිමිනිසුන්ගේ අතිසිම් පැහැදීමට ලක් වූ කෙනෙින්. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ යන් ගමකවේවා නියන් ගමකවේවා වැඩ සිටිනවනන්. ඒ ගමේවත් නියන්ගමීවත් අමනුස්්‍යයම් මිනිස්සු හට පීඩා කරන්නේ නැත. ඔන්න බලන්නේ කාල වෙලා තියෙන දේවා. ඒකාලෙ මනිස්සුන්ට ධර්මයානකුට අමනුස්ස ප්‍රශ්න ඒවා අදකාල නේවතිෙන් ඒ කාලේ බුදුරජාන් වන්සේ ප්‍රදේශයට වඩිනකුණු අමනුස ප්‍රශන සංසිදිලා. ඊට පස්සේ තියෙනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ බොහෝ පිරිස් සහිතයි. ස්‍රමණ බවක් ගෞතමයන්සගේ කීරිතිය හැම පැත්තිම පැතිරල් ලතියෙන්නේ ඊළන්ට අනිත්තා ය තාපසයන්ගේ ස්කීතිය පැතිරිල්ලතියෙන්නේ ඒ අඒ රකින තපස් ක්‍රමත් එක්ක. ඒ අඒ වික්ක වේලෙන් ඉන්නවාය එක කකුලෙන් හන්නවාය සීතලය ඉන්නවාය ඊලංට වතුරෙ ඉදා බහිනවායි කියලලා ඒ මිනිස්සු කරන ඒ තාපසයෝ කරන තපස් ක්‍රමත් එක්ක තම ඒ තාපසයන්ගේ කීරිතිය පැතිල්ල තියන්නේෙ. ඒත් ශ්‍රමණ බව ෞතමයන්සේ කීරිතිය පැතිල්ල තියෙන්නේ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයක්ත් එක්ක. හරිී ලස්සන කාරණවා. බුදුරජාණන් වහන්සගේ කීරතිය පැතරුණේ තවස මුල් කරග නැනෙවී. උන්හන්සේ අවබෝධ කරපු ධර්මයක් එක්ක. උන්වහන්සේ බිම්බිසාර මහා රජ්ජුරුව කෝසල මහ රජ්ජරුවෝ පොක්කර සාති ආදී බ්‍රාහ්මණියෝ එය කෝම බුදුරජාණන් වන්සේ සරණ ගිය අය පවුල් පිටන්. බිම්බිසාරජුරෝ කොසල් රජුරුව පොක්කර සාතති ආදිය අය යැයි නිතරසරණ භාගෞතුමයන් වහන්සේට සක්කාර සම්මාන කරනවානේ. අනිතක උන්වහන්සේ මේ ගමට අලුතින් වැඩපු ආගන්තුක කෙනෙක්නේ. ආගන්තුක කෙනෙක්කාවට පසේ අපේ ගෙදරට එන කල් බලායින්නවා කෙක් නෑ අපි උන්හන්සේ සොයාගෙනයන්න ඕන කෞදමය උත්තමයන් කියලා. ඉතින් ඔය බ්‍රාග්මනවරුණේ ඔය මංකිවේ මන්ත තේරෙන බුදුගුණ ටිකක්. ලිනිසා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අනේක විදධ ගුණයන්ගෙන් යුක්තයි කියලයි මම හල තියෙන්නේ කියලා. මේ කූට දන්ත බ්‍රාහ්මණය කිව්වා. කූට දන්ත බ්‍රාහ්මණය නවත්තන්ඩ අනිත් බමුණු කෝට දන්ත බ්‍රාහ්මණයගේ ගොුණ එකොල් හැකයන්නේ. කූට දන්ත බ්‍රාහ්මණයා තමම් බුදුරජාණන්හන්සේ ළඟට යන්න සුදුසුයි කියලා ගුණ විසි නවයක් කියනවා. එතට කොහොමද කියලා හිතන්නවලන්න. මේක කිව්ව ගමම් බවුණු කියනවා අනි උන්වහන්සේ මෙහිට එ කල්නං ඉන්දිපා. යොදුන් සීියක් දුරවුනත් ඔයවාගේ උත්තමෙක් නම් බලන්ට යන්න සුදු සී කියලා යමු අපිත් දෙෙනවා කියෙලා ඒ මනිසුත්තෙකුතුනයි ගනට. ඊට පස්සේ ඔන්න මිනිස් සුත්තක්කකතුේලා ඒ පිරිස ඔක්කෝම ඒ භාග්‍යවත් අරහන් සම්මා සම්බුදුරජාන්සය මුණ ගහින්ත යනවා. ඉතින් සතුට ස්වාමිචී කතා කරලා, පිඩිසන්ද්‍ර කතා කරලා. ඒ පිරිස නි්සදදු වනාට පස්සේ. කූට දන්ත බ්‍රාහ්මණයා ශ්‍රමණ බව ගෞතම වූ. ඒ බ්‍රාහමණය හිතන විදිහ ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගින් ප්‍රශ්නයක් අහන් හිතුවන්. ඒ තමයි අතිබ ලොකුම් ප්‍රශ්නනී. ත්‍රිවිද වූ යාග සම්පත් ගැනත් යාගේ ටුවමනා කරන දහසේ ආකාර පිරිකර ගැනත් දන්නාසේක ඔබ වහන්සේ මම අහල තියෙනවා. ඒ නිසා ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ, මට කියල දෙන්නට මොනවද ත්‍රවිධ යාග සම්පන් ඒවාගේම යාග යටුවමනා දාස ආකාර පිරිකර ගැන කියල දෙන්න කිවවා මේක නං හරි වටින කාරණාව. විටස බුදුරජාණන් වහන්සේ වදාළ එහිනම් බ්‍රාහ්මණය මං ඕක කිය දෙන්නම් කං යොමු කරගෙන අහන්න කියලා ලස්සන ජාතකතාවත් දේශනා කරනවා හරිම ලස්සනයි පෙන්වත් බ්‍රහක්්මණය මේ කිස්සර විච්ච දෙයා. ඒ තමයි මහා විජිත කියලා රජකිෙනෙක් කිදිය. ඒ රජතුමා සම්පත්වලින් ආඩ්ඩි වෙලා බහබෝග සහිතෝ රන්දරිදි මුතුමැණි කොලින් ආඩිවෙලාටු කුටුපුරුවග හිටපු රජකිින්. මේ රජතුමාට හිතුණා මට මිනිස්සුලෝකයේ තිබෙන මහත් බෝග සම්පත් ලැබිල තියෙනවා. ඒනිසා මේසා පෘතුවී මන්දලී දිනාගෙන මං අධිපති වෙලා ඉන්නවා ඉතින් මාත් මහා යාගයක් කලො තොඳයි. මට බොහෝ කාලයක් හිතසුව පිණිසු පවතින්දය කියලා මහා යාගයක් කරන්න්න දෙමයා කල්පනා කලාා. එහෙම කල්පනා කළලා පුරෝහිත බ්‍රාක්මිණියයටට කතා කරල කිව එම්බා බ්‍රහ්මණය ම හුද කලා විවේකින් එනවුට මෙහෙම කාරණාවක් මට හිතුුණ නුඹ මට උදව් කරන් ඕනේ. නොම මට උපදිස්දෙන්ට ඕනේ. නුම මට මඟ කියල දෙෙන්ට ඕන මට මහා යාගයක් කරන්න ඕනේ. ඒකට මට අනුසාසනා කරන්න. තකට රවිත ්‍රහ්ණයකව බොෝම හොඳදයි හැබැයි රජතුමනී ඔබගේ රාජ්‍යී තියෙනවා සොර සතුරුවෝදුරු ඔබගේ රාජජීතියනවා ගම් පහරණ මම් ප සොරු ඉන්නවා ව සහිත වුවදුරු සහිත රාජ්‍යයකව තමයි ඔබ යාග කරන්නා දන්නේ. එනිසා ඉස්සල්ල මේක නැති කරන්න ඕන. ඉතකට කිව්ව රජුතුමන දැන් මං ොහොම කියනවට ඔබතුමාට හිතෙයි මං ඔය සොරුටික ඔක්කොම අල්ලනවා සොරුට කොක්කොමල් රේ විලංඟගවේ දාල එක්ක දඩගහල්ල නැත්තන් අපාසක කල්ල එක පිටුහල් කල්ල එක මුලි මුදුරල දාලා උන් නැතිකල්ල දානවාකල ඔබතුමාට හිතේ රජතුමනිි වැඩක් නෑ. සොරු මාරල ඉවර කරන්න බැකවා. ඔය සොරු එක ඒකා අල්ලගෙන යනකොට එක හොරෙක් අඩ ඉතුරුන් හොත්ත එහෙම ඒකා බලවත් වෙලා මුළු රාජ්‍යමුණක්ත් විනාස කරන්න පුළුවන්. ඒනිසා රජතුමනී සොරුන්ට සොරකන් කරන්නතින් අවස්ථාව මගහරන්න. ඒකට කරන්නතිෙන් රජතුමනි ගොවිතැන් කරනව මිනිස්වන්වනි ගෝවිතැන් කරන මිනිසුන්ට බිත්තර වීදීලා ඒ ගොවිතැන්වලට අයිතිී බතබුලද්තික දීලා ඒ මිනිස්සු ආඩ්ඩිය කරවන්න. ඊලාන්ට ව්‍යාපාර කරනයට ව්‍යාපාරයට දෙන්න පුළුවන් සහයෝගයේ දෙන්න පරාග්ධනය දෙන්න. ඒවගේ රාජ්‍ය සේවේ්චෙක් එන්ඩ කැමිති අයි රාජසේවිටය නම් බත්වැට ුප දෙන්න ඔයවාගේ මේ රාජ්‍යයන මිනිස්සු එක රැකියාවල් වල නියතු කරන්න. එතුට එකක් කෙනට ධනය ලැබෙනකොට සොරු අඩි වියනෝ ඒක එක ක්‍රමයක් සොරු නැති කරන ඉති ඒ නිසා ඒ මිනිස්සු දන්න දාන්නෙන් ආ්ඩි වෙලා දරුවන් සමඟ ඉතාම සැනසිල්ලේ සිනාවවි දීකිවෝයිට පස්සේ. අපි ඉට පස්සේ බලමකිව යාගේ කරන හැති. රාජතුමා කියපු විදිහටම කලා කියපු විදිහයටටම කළලාට පස්සේ අපේ බලන්න්න පැවරු දෙගතුනක්ෂනකොට සොරු අඩුවෙලා සරුනැඇතිවෙලා මිනිස්සු ධනදහන්නේෙන් ආඩ්ඩි වෙලා ඊළගේ ටාඹපු දරුවන් සමග සුවසය හිනාව වෙන්නවා. රජරුවෝ කිව්වා පුරෝහිත බ්‍රාහ්මණය මං ඒ කියපු විදිහටම වැඩ කලා ම දැං දනදහන්නේ පිරිල්ලා අපේ අටුකුටුත් පෙරිලා. ලනිසා බ්‍රාහ්මණය මං කැමති මහයාගයක් කරන්න. මට අනුශංසනා කරන්න. ඊීට පස්සක එහනම් රජතුමනී මෙන්න මෙහෙම කරන්න ඕන. ඔබගේ අන පිළිපදින ගංවාස, නියංගන්වාසි, ජන පදවාසි රාජකය පිරිසඉන්නවනි. ඒ පිරිසට ඔබ කියන්න ඕන බවත්නේ මං මහ යාගයක් කරන්න කැමැති ඒ යාගේට අනුමැතිය දෙන්ඩ. ඒ මට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා කියල අරයාලගේ සහය ගන්්ඩ. කැමැත්ත ගන්න සහය ගන්ධ. ඒ වගේම ඔබතුමාගේ අන පිළිපදින ඇමති මණ්ඩල ඉන්නවානි. ඒවාගේම ඔබතුමාගේ අන පිළිපාදින බසම්භාවනය බ්‍රහ්මණ පිරි ඉන්නුවන ඔබතුමාගේ අන පිළිපතින සම්භාවනය ගිහි පිරිස ඉන්නවානේ ඒ ඔය ආක් මේ හතර ගොල්ලට ක්‍රාජිකය පිරිස ඇමති පිරිස සම්භාවනය බ්‍රාහ්මණ පිරිස සම්භාවනය ගිහි පිරිස. ඒ ඔක්කොටුම දැනුම්දෙන්ඩ යාගේ කරන එක. ඊර්වාසේ ඒකට යාලගේ අනුමැතිය ගන්න කිවවා. ඊහිට පස්සේ එසේය කියලා රජතුමා ඒ පිරිසට කතා කරලා රාජකී පිරිසට තමන්ගේ අන පිරිිපදින රාජකීය පිරිසට ඊළඟට ඇමැති පිරිසට සම්භාවනය බ්‍රහ්මණ පිරිසට සම්වහවනය ගිහි පිරිසට කිව්ව මං මෙහෙම යාගයක් කරන්න කැමැති මට බොහෝකල් හිතසුව පිණිස පවතින ඔයායගේ අනුමැතිය මට ඕනෑ. තින් බවත් රජතුමනි යාගේ කරන සේක්වා මහරජානනී යාගේ කරන සෙේක්වා දෙ මට මේක කියනකුට තේරුණේ යම් පින්කමක් කරද්දි, අපි ඒ පින්කම දන්වන්ට ඕන ඕන පිරිසක්තියනවා. ඒ තමයි තමන්ගේ වචචනයට නඩත් වූ. එකැනේ තමන්ගේ වචනයෙන් පිළිගන්න වැදගත් අයට තමයි කියනෙ එක හැම උකෝඩුන් කියන්නේ. ඒ රයිතුමහිවනි කල එතවට අපි වනත් පින්කමක් කරද්දි ඒ වැදගත්ම කාරණාවක් පින්කමක් කරද්දිී. කමක් කරන්න සංවිධානය කරද්දිී ප්‍රටීලෝක ඉන්න ඔක්කෝට මනවර ගහන්නේ අදකා දෙෙකන ෆේස්බුක් දම්පපු ගමන් ඒකා වැදගත්ද නැද්ද තමන්ගේ මතට යාලා නඩත්තුද නැද්ද හෙම කතා වන්නේන ඔක්කෝ එකට බැල්ම හෙනවනනි එහෙම තම පින්කං අවුල්වෙන්නේ මේ මේ බලන්න මේ බුද් දේශන ගන්න මේක අර්ථය තමන්ගේ වචනය අන පිළිපදින සම්භාවනී අයියට කියන්නේ එක සියලුදිනාටක් හොන් කියන්නේ. ඊට පස්සේ ඔන්න ඒ පිරිසගෙන් අනුමැතිය ගත්තා. ඊට පස්සේ දෙන් ගාමක පන්සලක වුණා දැමී බණහනුවන පන්සලක හාමුදුරනමක් ඕොනත් මේ හාදුරන්න්නාත් හොඳ උපද සම්මයක. ඒ තමයි පන්සලිත් මොහරි පින්කමක් කරදදි ගණ්ඩාර කරන වේරවවි හරි චෛත්‍ය හද්දී ඔකෝඩම කියලම කරන්නබයි. ගමේ ඉන්න අනන් හාමුදුරුවන්ගේ වචනය අහන වැදගත් මිනිසු ඒ වැදගත් මිනිස්ුත්තික කතා කල වැඩේ පටගත්තම හරි. ඒයි ගොඩෝ දදුරට විහිර විහාර කමාත කරන්න බැරිමොකද මේ නොසු දුසු පුද්ජලෝට අත දැමීම තුළින් පිින්කං අවුල්ලෙල යනවා. ඊට පස්සේ ඔන්න දැන් කිව්වා පොරෝහිත බ්‍රාක්්මණය ඔ රජතුමනනි ඔය පිරිස් හතරට ඔබතුමා කියලා අනුමැතිය ගන්න. ඔන්න පිරිස් හතරට කියලා අනුමැතිය ගන්න එක තමයි පලවෙනි පිරිකර හතර. පිරිකරදාසිෙන් පිරිකර හතර. ඊට පස රජතුමා ගවතියෙන් ඕන පිරිර අටක් මොකදදී පිරිරා අට රජතුමා මව පාර්සියෙන් පිය පාර්සයෙන් පිරිසිුදු කුලේක වෙන් ඕන ඒළඟට වන්සිං අපවා දුපවද නොල භූ කෙනෙක් වෙන් ඕනෑ ඉතා රූපවත් යෙනෙක් කින්ඩ ඕන දකිින්ඩ පවා දුස්කර ඉතාම සොන්ුරු රූපයයක් තියෙන රජෙක්ෙන් ඕන. ඊළඟට සැප සම්පත්වනින් ධනින් ආඩ්ඩිය කෙනෙක් වෙන්ඩ ඕන. ඊළඟට රජානට සවන්දන රජුගේ අවවාදයට කටයුතු කරන ඇත්තා ශ්‍රියපාබල යන චතුරංගනී සමන්න්නාගත චතුරංගනී සේනාවකින් සමංවිත වෙන්න ඕන රජජුගේ තේජසින් විරුද්ධ පාක්ෂකයන් දැවී අන්න ඕන. ඒ රජතුමා කතා කරනකට යනකු රෙනගොට විරුද්ධ පක්ෂය අය සැරිල යන්න ඕන කියන. වීට පස්සේ තියෙනවා ශ්‍රද්ධවන්ත පරිත්‍යාග සීරී ධානපති සරමණ බ්‍රාහ්ණයන්ට දුගේ දුප්පතුන්ට උපකාර කරන හොයල බලන පැම් තොටක් වගේ රජ කෙනෙක් වෙන්ඩ ඕන. නිරවාසේ තමා ඉගෙන ගන්නා ඒ කරුණු පිළිබඳව බහස්සෘත කෙනෙක් වෙෙන්ඩ ඕන ඒ මේ කියන්නේ මේකයි කියලා අර්ථයේ තේරෙන රජෙක් වෙන්ඩ ඕෝන. ඒවාගේම ඥානවන්ත වෙන්ඩ ෝන ව්‍යක්ත වෙෙන් ෝ නිතා බුද්ධිමත් ෙන්ඩ ෝන අතති තනාගත වර්තමාන කරුණු පිළිබඳව අරුත් සිතන්ට දක්ෂ වෙන්න ඕන. මහා විජිත රජතුමා ඔය අංගාටිංක් සමංවිතයිජයනවා. අර හතර ගොල්ලකගේ අනුමේතිය තමයි පලවිනි පිරිකර හතර රජතුමා ළඟ තිබ්බ මේ ගුණාට තමයි දෙවිනි පිරිකර අට දැම් පිරිකර දොලායි. පුරෝහිත බමුණාගේ කරුණු හතරත්වයෙන් ඕනේ මහයාගෙට ඒ තමයි මව්පිය පාර්ශවෙන් පිරිසිද්දුවෙන්න්න ඕන වේද වේධාන්තර හදාරපු කෙනෙක් වෙන්න ඕන සිල්ලුවත් කෙනෙක් වෙන්ඩ ඕන නුවන තියෙන ප්‍රඥාවන්ත කෙනෙක් වන්නඩ ඕන පුරහිතයක්. මේ පුරෝහිතතුමායි අංග හතරෙන් සවගතයි. දොලා හතරයි දාසය ඕක තම පරිස්කාර දාසය. ඔහොම යාගයක් දැන් කොහොමි කරන්නේ. දැන් රජතුමාට නංඒ කරුණු දාසම එකතු වන වස්ස බ්‍රහ්ණ රෝහිීතය මහා විජිත රජුරුවන්ට කාලතුන කියල දුන්නා අර් යාග සම්පත් වන තමයි කාලතුන මොකදද රජතුමනී යාගයක් කරන්න ඔබ කැමිති වෙනවානි කැමැති වෙලා යාග කරන්ඩ කලින් හිතා පහදවගන්න එපා අනේ මං මේ කටතිබපලියයට යාගෙකට සූදානන් වුණා දැම් මේ යාග කරන්න කියලා මගේ බෝග සම්පත් නැසේ වනසේ කියලා හිතන් දෙපාකවා දානයක් දෙනකොට සල්ලී ඉතුරු කරගන්නේවා ඊළඟට විය දං වැඩිවේද කින්ද වන්ද හිතනය එක යාග සම්පත වනසේවා. කිව රජතුමන බවබෝග වනාසවෙේ නැතිවයි කියලා හිතන් එපාකෝ දන් දෙෙන කලින්. හිතාපාදවාගන්නපාකෝ. ඊටවාසේ දා යාගේ කරනකුට ඔබට හිතේ දෙගන මේ ලොකු ධනයන් නේද මේ විය දං වෙන්නේ කියලා. ඒම හිතන්නපාකවා. යාගේ කදාට පස්සේ හිතෙයි අයෝ මේ මේ යාගවිෙනේ මහා ධනයක් වෙනසි ලාගේයාානයේ කියලා හිතේකිවානම හිතෙන්ට දෙන්න එබාකිව ඕක තමයික් කාල සම්පත් වන ඔක තමයි කියනවා යාගේ පිණිස මෝලික වෙන මෝලික කරුණු තුන ඒකට කියනවා යාග සම්පත් වන කියලා. ඕකෙන් තමයි යාග කරන්නේ හිතා පහද වගන්න ඇතුන් තැන අද කාලනම් දානයක් දුන්නට පස්සේ කොතන කාරීත සෞත්තුව වෙනවා. ඊට පස්සේ මේ පුරෝහිතතුමා හරි නුවනක්කාරයි. මේ පුරෝහිතතුමා කිව්වා පින්වත් රජතුමනී ඔබතුමාගේ හිත විපිරිසරට පත්වවෙෙන කාරණනාටික දැම්ම නැති කරගන්න කිව්වා. හරිම ලස්සන කාරණාවක් කියන්නේ මම පුදුම සාගත වුණා මේක කියවලා. ඒ තමයි ඔබතුමා දාානයක් දෙනකොට ඔය දානට එනවා සහත්තු මරණ විනිස්සු. හිතන්නකු දන්සලක් ගැන ඕන න්සල දෙනකුට දන්සල්ටක එන්න ඇත්්ද සත්තු මරණ මනිසු කිව රජතුමනී ඔබ දාන ඔබ දානය දෙනකුට සත්තු මරණ මිනිස්සුත් එනවා එතකොට සත්තු මරපු එක ඒ මිනිස්සුන්ට ඒ මිනිසු සත්තු මරපුය එක ඔබට අයිතිනෑ ඔබ දන් දෙෙන්ට සත්තු නොමරණ අයොයෙනුවෙන් ලස්සන කරනාව ඔබ ධදානයයක් දෙනෙකුට රජතුමනි හොරකං ගොරව මනිසුත් එන ය මනිසු අතර ඔබ ඒ මිනිස්සු කරපු හොරකම ඒ මිනිසුන්ට ඔබ දන් දෙෙන්ඩ හොර කන්නකරපු අය වෙනවී. රජතුමන ඔබ ධානයක් දෙනකුට වැරදි කාමසේවිනය කරපු අයත් එනවා. එතකුට වැරදි කාමසයනය කරපුයක ඒ මනුසයට ඔබ දානි දෙෙන්ද වැරදි කාමශසයනය නොකරපු අය වෙනී ද ඔබ න දෙනකට ඔබට ොයගන්නඩ බැ ොර කියන මිනි සුත්තෙනවා. එතකොට බොරුකීම ඔබට අහිත දෙයන්නවේ ඒක ඒ මනුසයයට ඔබ දානෙ දෙෙන්ඩ බොරු නොකිය පොය වෙනුවී. රජතුමන ඔබ දාාන දෙෙන්ඩ යනකොට ඔතේෙන්න් දෙ එනවා කේලංගේන අය ඔබට හොයාගන්න බෑ. එතකොට කේලංකෙ වූ පාපේ ඒ මනුස්සයාට ඔබ දාන දෙෙන්ඩ කේලන් නොකී පොය වෙනුව රජතුමනී ඔබ දානය දෙනකොට පරුස වචන කතා කරන එනවා. පරුසු වචන කතාකිරීමි පාපය ඒ මනුසයට. ඔබ දානෙ දෙන්ඩ පරුස වචන නොකිය නැ වෙනුවෙන්. රැජතුමනී ඔබ දානය ඔබ දානේ දෙෙන්ඩි යනකොට ඔතෙෙන්ට එනවා හිස්වචන කියනමිනිසු. හිස්වචන කියපු එක ඒ මනුසට. ඔබ දානෙ දෙෙන්ඩ හිස් වචන නොකිපය වෙනේ රජතුමනී ඔබ ධානයක් දෙනකොට මා ලෝබෙෙන් තියෙනදී දැහගෙන යන අදහසින් ලෝවකමින් එන මිනිසු වෙනවා. ඒ ලෝබකම ඒ මිනිස්සුන්ට ලෝබ නැති මිනිස වෙනුවෙන් දන් දෙන්න. රජතුමන ඔබ දන් දෙෙනකුට තරහයම් පුර පුර ඉන්න වෛරක්කාරය පවා එනවා දංගන්ඩ. ඒ වෛරය ඒ තරහාව ඒ මිනිසුන්ට වෛර නොකරන මිනිසු වෙනුවෙන් දන් දෙන්න කියෙව. රජතුමනී ඔබ දාානෙ දෙනකොට ඔතෙන් දෙනවා. එකඒක මතවාදවලින් ඔළු අවුල්ල ලගිය දෘෂ්ටි ජාලා තියන විනිස්වෙනවා. ඒ දෘෂ්ටි ජාලා ඒ මිනිස්සුන්ඩ. ඔබ දන් දෙන්න සම්මාධිට්‍යය තියෙන මිනිසුසී කරලා. එතකොට ඔබතුමාගේ හිත සන්තෝසිට පත්වෙනවා විතින් ඒ ඔවුන් අරඹයා දන් දෙෙන්න්න බවතාන ඔවුන් අරඹයා පරිත්‍යයා කරන සේක්වා බවතානං යාගෙන් සතුටු වන සේක්වා බවතානං යාගේ කරද දි සිතම්ම පහදාගන්නාසෙක්වා පුද්දුම පුරෝහිතගෙනෙ. එහනම් ඔබද දන්දයේ යුත්තේ රහතන් වන්සේලාට. රාගේ දුරුගොරපු දේසේ දුරුකරපු මෝහේ දුරුකරපු රහතන් වහන්සෙල්ලා සහිකරගෙන සාංගිකවදන් දෙන්න. ඒ දං ලබනාය රාග්‍යයක්ත් තියෙනවන තරහතිීනවන මෝහේ තියනොනගේ කොවුන්ට. ඊට පස තියනව පින්වත් බ්‍රාග්මණය ඉතින් පොරෝහිත බ්‍රාග්මණය මහා විජිත රයිතුමාගේ යාගට කලින්ම යාගේ පිළිගන්නා පිරිසකිරී ඇතිවියහැකි විපිරිසර මේ දස ආකාර කරුණුවලින්. ඇති ක වතන තිෙන්නේ දස කුසල පත. කොහොමද කලින් හිතහදන පුද්දුම පොරොහිත කෙරින්. ඊට පස්සෙ කිව්වා රජතුමනි තවගරණාවක් හිතන්න නොවේ දානය දෙනෙකුට මිනිසු ඔතන ඉන්නවා එක ඒක අඩු පහළු හයෙන අය. මහා විජිත රජතුමා කෝවිතින් ඔය දානි දුන්නට ඔය හවල් ලහවල් මැති අඇමිතුවරු ගෙන්න්න ලනෑනි. බලන්න පින්වතුන සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළුවෙන්න කලින් වෙච්ච දානයක් ගැනමේ කියන්නේ. අදත් නැද්දකෝ ඔයාලා මහ ලොකුට දානතුන් අරා පුංචම්මට කිව්ද නැන් දට කිවද අරේ ලොකුව යට කිව්වද යාලා හොරින් දාන දෙනවනනි කියලා අදක් කියන්න ඇද. පොරෝහිත බ්‍රහ්මණය දැන්ම ඒවා හදනා රජතුමනි දැන් කියයි රාජකී අහවල් අහවල් පිරිසට කියල නෑ ඒතුම ඔ හලොකට දාන දන්නට කියලා. අනී රයිතුමනි ධර්මාණුකුල නෑවයි මිනිසුන්ි කතා ඔබතුමා මුලින් සම්බහව නිරාජික කියය පිරිසට දැනුම් දුන්නක ඒ කට්ට ඇවිල්ලනන්නේ. ඊට පසිකය ය කිව්වට ඇමති පිරිසට කියලනෑ. ඊළඟට ඔය කිව්වට ප්‍රබූ බ්‍රාහ්මණ වරුන්ට කියලනෑ ගරෝපතිවරුන්ඩ කියල නෑ කියලා. ඒ මිනිසුන්ග කතා ධර්මාණු ගොල්ලනෑ. ඔබතුමා මුලින් පිරිසට දැනන්දේ අනුමැති ගත්තා නේ පිස ඇැවිල්ල ඉන්නවානනි මිනිසුි කතාහන්ඩ ඔන්නේ රජතුවනි දන්දන්න කලින්ම ගේනවා. ඊට පස් ගේන රැතුන ඔයි මිනිස්ස එකේ කිවර කිවට ඔයි රයුතුමාවයම කුලේ හොඳනෑ. රජතුමාගේ ලස්සන නෑ. ඊළඟට රජතුමා බහු බෝගනය රජයිතුමාගේ අනනා අනිත්තයි පිළිපදින්නේෑ රජතුමා නොව නැති නෑ ව්‍යක්ත නෑ කියෙලා. රයිතුමගේ මෝලික කරුණු අටත් තිබ්බ රජතුමනි මිනිස් හම කතා කිව්ව රජතුමා කරුණු අටකින් සවන්නතයි. ඊරසිෙන රජතුම ොහම කිවට තව කටියකේ ඔය කිවටවයි උපදෙස් දෙන පුරෝහිතයාගේ කුලේ හොඳනෑ වේදයහදන්නේ. පුරෝහිතය සිල්ලුවත් නෑ නුව නැති නෑ කියලා. අනේ මනිසුන්ගේ කතා ධර්මානකුල්ල නෑ. රජතුමනීඒ මිනිස්සු එහෙම කිව්වට පුරෝහිතය ගුණහතරින් යුක්තයි. කියලා ඔන්න මුලින්ම අර මිනිසුන්ගේ කතාවලින් හිත වෙනස්සනයක මේ වැලැක්වුව. පුද්දුම පුරෝහිතරත්නයක්මයි. ඊට පස්සේ. මහා විජිත රජරෝ යාගේ කරමින් සිටියද මේ කරුණු දාසේ තුළින් සිත දැනුවත් කළා එහි සමාධන් කිරීව උසාහකිරව්වා. පුරෝහිතයාගේ කටයුත්ත බලන්න. තමන්ගේ කටයුත්ත තේරුම් ගත්තා. රජතුමා දන් දෙෙනවා පුොරෝහිත හැමේලාම රැතුමගේ හිතරකිනවා. නියමයි. පුුද්දුමසාගතයි. ඊරවස්ේ පින්වත් බ්‍රාහ්මණය. ඒ යාගේ ගවයම් මැරුවිනේ. එල්ලුව මැරවිනෑ. කුකුල්ලොමැරවිනේ. විවිධා කර සතුන් මෙරවිිනෑ. යාගු කනු සැසීමට ගස්කැපපුවිනෑ. බිම සකස් කිරීමට තන කොළ කැපිවිනේ. දාසියෝ ඉන්නවනම් මෙිහිකරුව ඉන්නවන. ඔවුන්ට වේවැල්ලොලින් ගගහ වැඩගත්තනෑ. බයකෙරේ වනේ කඳුළු ඇට්නු මෝනිින්. වැඩගත්ත නෑ යන් කිසි කෙනෙක් වැඩක් කරන්න කැමැති නගගේ අයි වැඩී කලා අකමැති නන්න කරව්වා කැමැති අයි උදවනා කැමිතය උදවන්නේ ගිතෙල් තලතෙල් වැඩරු දීකිරි ම පැි හකුරු කැඳ බත්ආදියෙන්ම යාග අවසල් වුණා. හොඳ කාරණ මේවා ඔබ ධානිකට ගියට පසේ ඔන්න අපේ බස් එකේ ගෙන්න්න අන ගිය මහලෝකට උම් බස්සෙ නගලාවට නැගලාවට දන් ගුඩිය සුද්ද කරන්නාව දෙකෙක්වත්. කිය නැද නොද නොකඩු. එහෙම දන් දෙනයගේ දෝෂයක්ත්තියනවා. කැමැති අයි ලූුණු සුද්ධ කරපුවා වී. කැමෙති අය මේ ලූනු කපපුාවේ. කැමැති අයි හාල් ගරපුවාවෙේ. තමන් දානෙ හොඳර දෙන්න ඕන කැමැති කෙනෙක් උදවනාවේ. කාගෙවත් මෝුණු වලට කඳුල්ලකන්්ඩෙපා. කාගෙවත් මූුණු ඇබුල් කරවන්නඩපා. ඒවා තමයි දාන කියන්නේ පිරිසිුදුව දෙෙන දාන. ඊට පස්සේ බ්‍රහ්මණය රජතුමාගේ අවවාධ පරිදි කටයුතු කර ගංවසී. ඊට පස රජතුමා මෙහිම දන් දෙනකුට ඇමිතුරු කල්පනා කලා රාජකය පිරිස අනේ රජතුමා මෙහෙම දානී දෙනවා ඒවුනාට අපෙන් රජතුමා හාල් ලැටියක් ගත්ති නෑන. කියල යාලා බහබෝ ගැරන් රාජකය පිරිසාවා රජතුමක්කු අනේ මට හොඳවට ධනී තියෙනවා. ඔයාල මෙිහිවා ගේෙන්ඩිපා ඕයිනන් අප රජ ගබඩායමු තරංයන්න කිව. ඒ මිනිසු කල්පනනා කලා අප මේක ගිියල හරියන්නෑ කියලා අර දන්දින තැන නැගෙන හිර පැත්ති රාජ කියය පිරිි ආය දසල අපපට ගත්තා. ඇමැතිවරු ඇවිල්ල කල්පනා කළ රහිතුමාලුකූ දානයක් දෙනවා අපින් කියලා තෙල්ටිකක්වට ගත්තනෑ හොඳ නෑමියක අපිට කියල ඒයි බවබෝ ගැරන් වා රයිහිතුමක් ව අන්නේ මට බවබගතියනවා ඔයාල කැමතිනම් මේ රාජ මාලිගායමුණු තරං යන්න ඒ මිනිසු දකුණු දිසාවේධානයක් දුන්නා. බ්‍රාග්මණ පිරිස බටහිර දිසාවි දන්දදුන්නා ග්‍රහොපැති පිරිස උතුර දිසාවේ දන්දවන්න. ලොකූදාානයක් මෙහෙම දෙනකොට මහාවිජිත රජ්ජරු අංග අටකින් සවංවිතයි, පුරෝහිතය අංග හතරකින් සවංවිතයි, පක්ෂ හතරකින් අවසර ගත්තා සොලොස් පිරිකර. දානෙ දෙන්ඩ කලෙෙන් දෙනකොට දාන දුන්නට පසිහිත පහදුවගන්නක තමයි යාග සම්පත්ව වන. ඔන්න බ්‍රාහ්මණය කුට දන්ත බ්‍රහ්මණය දැන් තේරෙනවා දැහව්වා යාග සම්පත් වනයි ඒළඟට සොලොස් පිරිකරයි. මෙහෙම කියනකුට බමුණෝ උත්සාඩිින් මහා හඬින් කතා කරන්න ගත්තා. අහෝ යාගං අහෝ යාගම් මහා යාගම්. මේවන යාග මේවනි දාන මේවන දෙන්න ඕනන්නේ කියලාර බමුණු පිරිස සතුට පත්වෙේලා. බමුණු පිරිස ගැන කවර කතා ද අපිටත් සතුට නහෙම දානය අද දෙෙන්න්න ඇත්ත. ඊට පස්සේ මෙහෙම කියනකුට අර ඔක්කොම සතුටන කෝට ධදන් ප්‍රාහ්ණය බදුරජාන් වන්සේ දිහාම බලාගනී නවා මමුකුත් කියන්න තුව. ටොස බමුණු එහවා ඇ බ්‍රහ්මණය අපි මච්චර සතුටෙන ඔබ අනුමෝදන් වෙන්න ඇත්ත මේ සුභාසිත වචනය. අනම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සිගේ සුභාසිත වචනය අනුමෝද නොවනොත් හිස හත්කඩකට පැළේ ගෙවා. මං මේ කල්පනා කළේ මෙහෙම යාගයක් කලාලු ඉස්සර මෙහෙම එකක් වනාාලූ කියල කතා කර නැතුව මෙසේ වනා මෙසේ වනා මෙසේ වනා කියලා සරමණ භවක් ගෞතුමයන් වහන්සේ කතා කළා මටනම් හිතෙන්නේ ඔය මහා විජිත රජ්ජුරූ හරි පුරෝහිතය හරි ඒ දෙන්නෙන් කෙක් වෙලා අයිකෙනෙක් වෙලා නිවාරෙන් සමණ භවක් ගෞතුමයන්සි පදදිලති නොකය. නිුර බුදුරජාණන්සි දේශනා කරන්න ඔබානුමාන කල්ලකිවේ ඒ කාලි පුරෝහිත බ්‍රාහ්මණය වෙලා හිටේ මකවෝ පුද්තුම සාර්ගතයි. දදු හංගතය අප ස්තර නාන්සේ ඒ කාලෙත් හිතරැක්කා දන් දෙෙන හිත රැක්කා තුන් සිත පහද වගෙන දන්දෙන්ට කුසල් තියන වෙනුවෙන් දන්දනේට අනිත්තයි සමාධන් කිරුවා අනිත්තයි පීඩාවට පත්ක දෙනෑ ඉිතින් ඒකයි කියලා එතනින් පන්සේ ඒ කූට දන්ද බ්‍රාහ්මණයහනවා ඔය යාගිට වැඩිය තවත් වෙන යාගතයනවාද කියවා ඒක ලස්සන කතාව ඒඟ දස ම අපට කතා කලාන්නට වෙන්නේ ඒනිසා අද්‍ය ටෝයිටික විතරයි කුට දන්ත සූත්‍රී ඉතුරටිකගේ ළඟ දවසය හාගමු ඉතිං අද දවශයේ හසිරිම සම්බුදු සරණ දහන් වැඩ සටහන සඳහා දාහකත්වේ දැරවේ විජේපුර දියසිම්පුර මැදිරි ගිරිය පින්වත් ජ.Gී. ඩිංගරි මාහත්ත්‍යයෝමෑණියන් විසින්. ඉතිං අප බලන්න අපේ ශස්තෘනාන්සේ සංසාරයේ පුද්දුම සහගතයි. මගේ කටයුත්ත හරියයට කර ප විදදිිය ඒ දානිට උපදදිස් දුන්න විදිිය. බෝධි සත්ව කාලේ එවැනි ගොුණ තිබ්බනං සම්බුදුරජාණන් වහන්සි ගැෙන කවර කතාද. දිවිති බෙනතුරු නිවන්දකිනතුරු මං බුදුරජාන් වහන්සේ හරණයනවා කෙහිතන්න. දිවිති බෙනතුරු නිවන්දකිනතුරු. මම ශ්‍රී සද්ධරමී සරණ යනවා කෙළහිදන්න. දිවිති බෙනතුරු නිවන්දකිනතුරු. මම හරය මහ සංගරත්නය සරණ යනවා කෙළ හිතන්න. ඒ නිසා පින්වත් ජ.ජ. ඩිංගරි මහත්්‍යයෝමෑ නියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම තුනරුවන් සරණයේ ගෞතම සසුනේ පිහිට ලබීවා කියලා අපිතුමයට සිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියල්ලු දෙවියෝ මේ පින් අනුමෝදන්නෙත්වා ෞතම සුන අ ශ්‍රාවක පරිසත්න කිත්වා. මේ පරොගී ඥාතෙෙන්පින් අනුමෝදංන්නවා පරලෝෂැපිට් පත්තේවා. මේ උතුන් සොඳුරු ශ්‍රී සද්ධරමය. ඉරිස් ඉර සඳු සේ ප්‍රකට කරලා අපට දහම කියල දුන්න අපගේ ගුරු දෙවිඳු නිදුක්්‍රේවා, නීරෝග්‍යවා සූපත්වේවා දීර්ගායිසම ලබත්වා. ගුරු දෙවිඳන් ඇතුළ සඟරුවනටත් අනගාරිකමෑනිවරුන්ටත් පැවදිාපේක්ෂක දරුවන්ටත් ගෞතම සසනේ ධර්මාව බෝධීවේවා. ඒවාගේමPGPG. ඩිංගිරි මහත්‍යයෝ මෑනණියන්ටතත් ඒේ පෞ්ල සියලු දෙනාටත්, නොයෙක් කරදර බාධක දුරින්ම දුරවෙලා උතුන් සම්බුද්ධානු බව බලයෙන් සියලු සිෙත සැනසිල්ල රැකවරණී සැලසේවා, ධර්මදාානය පින් බලෙන්ගේ පෞ්ලේ සියලු දෙනාට සිත සැනසිල්ල හපත සැලසේවා, ධරමස්ත්‍රවනය කළ ඔබ සියලු දෙනාට හැදු වැලු දෙමවෝපියන්ට අකුරුකරුව ගරුවරුන්ට නෑදා හිත මිත්‍රාධීන්ට පින්සිදුවේවා සද්ධාරප පහ ලක් ර ග පින්. අපි කාටත් උතුන් සම්බුදධ සරණින් සැනසී ගෞතම ශසනය පිහිට ලබන්ඩ මේ පින් හේතුවාන්සනාවේවා. තරුවන් සරණයි නමෝ බුද්ධහය. මෙවැනි වඩිා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTubeු ජනලයේ සස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.